හැමෝම සාදරයෙන් පිළිගන්නවා තරුටෙක් YouTube channel එක වෙතට. හරි යාළුවනේ. අද අපි කතා කරන්න යන්නේ Microsoft Project Series එකේ අවසාන lesson එක විදියට critical path එකක් හදාගන්නේ කොහොමද? ඊට අමතරව report එකක් හදාගන්නේ කොහොමද කියලා මම මේ video එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකටම video එකත් එක්ක රැඳී සිටින්න. එහෙනම් යාළුවනේ අපි දැන් පටන් ගමු. මම මුලින්ම පහුගිය වීඩියෝ එකෙන් කරපු දේ පොඩි මතක් කිරීමක් කරන්න. අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරේ රිසෝස් ඇලෝකේෂන් කරන්නේ කොහොමද කියලා. මේ ටාස්ක් වලට සබ් ටාස්ක් වලට රිසෝසස් ඇඩ් කරා අපි. මේ තියෙන්නේ අපි ඇඩ් කරපු ටික තමයි. මේ මැනේජර් කෙනෙක් ඇඩ් කරා ෂෙඩියුල් ක්ලයන්ට්ස් මීටින් කියන එක රිස්පොන්ස් විදියට. බිස්නස් ඇනලිස්ට් ඇඩ් කරා අපි විසිට ක්ලයන්ට් ස්පේස් කියන එකට. මේ තියෙන්නේ රිසෝස් නේම්ස් ඇඩ්ස් ඒ ටික තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් වුණා බලාගන්න මෙතන ගන් චාට් එකේ ඒ අදාළ ටාස්ක් එකට ඒ අදාළ රිසෝස් එක ඇඩ් වෙලා තිබුණා. මෙතන හරිනේ. ඊට පස්සේ මෙතන බිස්නස් ඇනලිස්ට් කියන කෙනා මෙතනින් ඇඩ් වෙලා තියෙනවා. මෙතනින් මෙයා ඇඩ් වෙලා තියෙනවා. UI designer අපි ඇඩ් කරේ UI design කියන ටාස්ක් එකටනේ. එතනින් අපිට බලා ගන්න පුළුවන් ඇසියට. ඊපස්සේ developer ඇඩ් කරා අපි coding වලට දෙකටම developer coding වලට integration වලට දෙකටම ඇඩ් කරා අපි. හරි ඊට පස්සේ තව ඇඩ් කරා අන්තිමට මෙතන business analyst ඇඩ් කරා මේ dinosaur. හරි ඒ ටික අපි ඇඩ් කරා. මේ අපි ඒ ටික කතා කරේ පහුගිය වීඩියෝ එකෙන්. ඔයාලා රිසෝස් ඇලෝකේෂන් කරන එක ගැන පැහැදිලි නැත්නම් මගේ කලින් වීඩියෝ එක බලලා මේ වීඩියෝ එකට එන්න. හරි. අපි දැන් කතා කරමු මේ වීඩියෝ එකේදී මුලින්ම අපි කතා කරමු අපිට ඕන නම් මේ රිසෝස් එකක් දැන් කරලා ඉවරයි. එහෙම දාන්න මාක් කරන්න ඕන නම් ඒකට කරන්න තියෙන්නේ මෙතන මේ 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 ටාස්ක් එක නම් අපි දැන් කරන්න ඕනේ. අපි දැනටමත් ක්ලයින්ට් මීටින් එක ෂෙඩියුල් කරලා ඉවරනවා. එතකොට අපි මෙන්න මෙතෙන්ට ගිහිල්ලා ඉවර වෙලා මේ මෙතන ටාස්ක් කියන බාරකේ තියෙනවා. ටාස්ක් කියන එකේ තියෙනවා මෙතන මෙන්න මෙහෙම මේ 0.25 0.25 එහෙම එහෙම කියලා දාන්න. ඒ කියන්නේ අපි මේ ටාස්ක් එකක් 100ට ගාණක් ඉවර කළා කියලා තේරෙනවා නේද? ඒක ඉවර කළා නම් අපි මෙතනින් මේක ක්ලික් කරලා අපිට ඒක මේ ෂෙඩියුල් කරන්න පුළුවන්. අපි මේ හිතමු මේක කරලා සම්පූර්ණයෙන්ම මේ මීටින් එක ෂෙඩියුල් කරලා ඉවර සිරසියක් දැම්මම පස්සේ මෙතන නල් ලකුණක් වැටෙනවා වම් පැත්තේ. හරි මෙතන ක්ලයන්ට් මීටින් එක මේ ෂෙඩියුල් කියන්නේ ක්ලයන්ට් මීට් වෙලා තියරනවා ඒකට තියෙන. ඒකට අපි මේ පළවෙනි ටාස්ක් එක සම්පූර්ණයෙන්ම ඉවරයි. මෙතන මේ රික්වයර්මන්ට් ගැදරින් එකේ හරි ලකුණක් වැටුණා ඒකයි. හරි දැන් අපි හිතමු ෆීසිබිලිටි ස්ටඩි එක අපි 50ක් ඉවරයි කියලා. එතකොට මෙතන ගිහිල්ලා මේ 50 කියන එක දාන්න ඕනේ. හරි මාගේ 50ද දැන් ඔයාලා හිතන ඇති මේකේ මෙතන හරි ලකුණක් වැටුනේ නැහැ කියලා. ඒ හරි ලකුණක් වැටෙන්නේ අපි ටාස්ක් එක 100ක්ම ඉවර කරොත් විතරයි. දැන් මෙතන අපි ටාස්ක් එක ඉවර කරලා තියෙන 50ක් ඉඳලා ඒක වැටෙන්නේ හරි ලකුණකින් නෙමෙයි. ඒක වැටෙන්නේ කොහොමද? මෙන්න මෙතනින් වැටෙනවා මේ මෙහා පැත්තේ මේ feasibility analysis කියන එකට. මේ මෙතන මේ මෙතන වැටලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මේ තද නිල් පාටින් මේක ඇතුලෙන් ඉරක් වෙලා තියෙන්නේ. ඒක භාගයෙන් ෆිල් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඒකේ 50 ඉවර කළා තියෙන්නේ. මේව අපි 100ක් දාපු හින්දා ඒක සම්පූර්ණයෙන්ම ඉවර වෙලා තියෙනවා. හරි. ඒ විදිහට තමයි අපිට ෂෙඩියුල් කියන්නේ ඉවර කළා තියෙනවා නම් ඒක මෙතනින් මාක් කරන්න පුළුවන්. අපි අද වීඩියෝ එකෙන් බලමු ක්‍රිටිකල් පාත් එකක් කොහොමද බලාගන්න කියලා. ක්‍රිටිකල් පාත් එකක් කියලා කියන්නේ සාමාන්‍ය අදහස නම් ක්‍රිටිකල් පාත් එකක් කියන එක අපි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් වල භාවිතා කරන ගොඩක්ම වැදගත් සාධකයක්. වැදගත්ම සංකල්පයක් විදිහට කියන්න පුළුවන්. ඒකෙන් පෙන්වන්නේ ප්‍රොජෙක්ට් එකේ ඔක්කොම ටාස්ක් ඉවර කරන්න පුළුවන් අවම කාලේ නැත්තම් පොඩිම වෙලාවකින් අපිට ඔක්කොම ටාස්ක් එක කම්ප්ලීට් කරන්න පුළුවන් විදිය තමයි ක්‍රිටිකල් පාත් එකෙන් අපිට පෙන්වන්නේ. ඕගොල්ලෝ යන්න ෆෝමැට් කියන එකට මෙතන. ඉහළ ඉවරන මෙතන තියෙනවා මේ ක්‍රිටිකල් ටාස්ක් කියලා එක. ඒකට ඒක හරි ලකුණ දාන්න. හරිනේ. එතකොට දැන් ඔන්න මම මෙතන හරි ලකුණ දැම්මා.
ඊට පස්සේ දාපු ගමම්ම ඔයාලට මෙතන බලාගන්න පුළුවන්. මේ මෙහෙම මේ රෝස පාටින් වැටුණා මේ ගංචාටේ. ඔයාලට බලාගන්න පුළුවන් මේ රෝස පාටින් වැටලා තියෙන ඒක තමයි අපිට ක්‍රිටිකල් පාත් එක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක අපි ගත්තොත් මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්නේ ජූලි 23. ජූලි 23 තමයි මේ ප්‍රොජෙක්ට් එක ඉවර වෙන්නේ. මේ ක්‍රිටිකල් පාත් එක ඉවර වෙන දවස තමයි අපිට මේක අවම කාලෙකින් ඔක්කොම ටාස්ක් ටික ඉවර කරන්න පුළුවන් විදිය තමයි ක්‍රිටිකල් පාත් එකෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙක්ට් එකක් සම්පූර්ණ කරන්න පුළුවන් කාලය ගැන යම්කිසි අවබෝධයක් ගන්න ක්‍රිටිකල් පාත් එක ගොඩක්ම වැදගත් වෙනවා. ඒක ගන්න මෙතන ෆෝමැට් වලට ගිහිල්ලා ක්‍රිටිකල් ටාස්ක් කියන එක ආලා ක්ලික් කරාම හරි ඒක ආයම අන් ක්ලික් කරොත් ඒක පෙන්වන්නේ නැති වෙනවා. හරි. හරි ඊළඟට අපි කතා කරන්න ඕන දැන් ඒ කියන්නේ මෙතන මේ ක්‍රිටිකල් ටාස්ක් එකක් අපි ගත්තොත් එහෙම මේ ක්‍රිටිකල් ටාස්ක් එකක් අපි හදිස්සියේවත් මේකේ ඔයාලට දැනගන්න පුළුවන් මේක මේක තියෙන්නේ 4 days මේක තියෙන්නේ 3 days ඒක හින්න තමයි මෙතන මේක නැතුව මේක ක්‍රිටිකල් පාත් එකට වෙලා තියෙන්නේ ඒක හින්න. ඒ කියන්නේ වැඩිම days තියෙන්නේ මේකනේ. එතකොට දැන් මේක කරන්න නැතුව මේකෙන් යන්න බෑ අපිට ඉදිරියට. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක හින්දා ඒක ක්‍රිටිකල් පාත් එකට යනවා. හරි. හදිස්සියවත් දැන් අපි හිතමු මේක cost analysis කරන්න අපි මේකට දාමු දවස් 5ක් දැම්මුත්. හරි. ඒක දවස් 5ක් දාලා එන්ටර් කරනු. අන්න දැන් වුණා මේකත් ක්‍රිටිකල් පාත් එකට යනවා දැක්කද? ඒ කියන්නේ ඒක වැඩි වුණා. මේකට වඩා මේක වැඩි වුණා. එතකොට මේකත් යනවා ක්‍රිටිකල් පාත් එකට. අපිට ඒක ලේසියෙන් බලා ගන්න පුළුවන් මෙතනින් ඒක රෝස පාට වුණා. මම ආයේ ඒක 3 days මා දානවා. ඔයාලට පෙන්වන්න තමයි ඒක මම වෙනස් කරේ. දැන් අපි ඊළඟට බලමු මම ක්‍රිටිකල් පාත් එක ගැන දැන් කතා කරලා ඉවරයි. ඔයාලට ගැටලුවක් තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. දැන් අපි කතා කරමු report එකක් කියන එක ගැන. report එක කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එක සමරියක් විදියට බලා ගන්න පුළුවන් එකක්. කොහොමද ඉවර වෙලා තියෙන්නේ? ටාස්ක් මොනවද කරලා කම්ප්ලීට් වෙලා තියෙන්නේ ඒ විදියට. ඒක අපිට බලා ගන්න මෙතන Microsoft project එකේ feature එකක් තියෙනවා. මෙතන මේ උඩම තියෙන report කියලා එකක් තියෙනවා. මේ හතරවැනි එක menu bar එකේ මේ report කියන එකෙන් තමයි ඒක. අපිට විවිධාකාරයේ report මේකෙන් බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි බලමු පළවෙනි එක මෙතන ගිහලා report කියන එකේ අපිට ඕන නම් මෙතන progress report එකේ critical task ටික බලා ගන්න පුළුවන්. දැන් අපි දාපු ක්‍රිටිකල් ටාස්ක් එක තමයි මෙහෙම බලා ගන්න පුළුවන් අපිට මේ තියෙන කම්ප්ලීට් ස්ටේටස් එක තියෙන කම්ප්ලීට්ද ඔන් ෂෙඩියුල් ද ෆ්‍යුචර් ටාස්ක් එහෙම කියලා. මේක අපිට වැටලා තියෙන UI design එකේ මේ කාලය රිමේනින් වර්ක් තව තියෙන කාලයක් මේ ෆ්‍යුචර් සරණි සිස්ටම් ඇනලිස්ට් වල තව කාලෙ තියෙන. එහෙම එහෙම අපිට බලා ගන්න පුළුවන් report එකේ. හරි දැන් ඊට අමතර report එක අපි බලුවොත් මේකේ project overview එකේදී සාමාන්‍යයෙන් project එක ඔච්චර කරලා ඉවරද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. මේකේ 108ක් තමා කරලා තියෙන්නේ දැනට. ඊතර ටික අපිට කරන්න තියෙනවා මේ complete එක 108. හරිනේ. අපි දැන් අර මෙතනින් අපි මේකේ මේ ටිකක් අපි මෙතන මේ complete කරා කියලා දැම්මනේ. ඒක හන්දා අපිට මෙතන ප්‍රොජෙක්ට් එකේ මෙතන ගිහිල්ලා ප්‍රොජෙක්ට් ඕවියෝ එකේ 108ක් කියලා තියෙන්නේ අපි ඒ කම්ප්ලීට් කරපු ටාස්ක් ටික. හරිනේ. ඊට පස්සේ අපිට බැලුවොත් report එකේ ගිහිල්ලා upcoming task කියලා දැම්මොත් ඒ අපිට ඊළඟට කරන්න තියෙන ටාස්ක් ටික එතනින් එනවා. feasibility study එක අපි මෙහෙම කරලා තියෙන්නේ. process capacity analysis එක කරන්න තියෙනවා. අන්න එහෙම යම්කිසි අවබෝධයක් ඒකෙන් ගන්න පුළුවන් මේ report එකෙන්. මේකේ තියෙනවා work complete කියන 109. අපි මේකේ work එක ඔක්කොම කරලා ඉවරුනොත් එහෙම ඉවරුනාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් summary එකක් අත්වශයෙන්ම ඔක්කොම කරලා ඉවරනම් හරි ඊට පස්සේ අපි බලමු report යටතේ තව එකක් work overview කියලා බලමුකෝ. මේ work එක කොහොමද work burn down structure එක තියෙනවා මේකේ කොහොමද කියලා මේ remaining
වර්ක් කරි මැනේ ඇක්චුවල් එකයි ඒ වගේ බේස් ලයින් එකයි ඒ ටික තියෙනවා. වර්ක් ගෙට් ඇක්චුවල් වර්ක් රිමේනින් වර්ක් බේස් ලයින් වර්ක් කියලා තියෙනවා. වර්ක් කම්ප්ලීට් එක රිමේනින් වර්ක් එක කොච්චර අවස් තියෙනවා කරන්න ඕනද තව එහෙම කියලා. ඇක්චුවල් වර්ක් එක මේ තමා තියෙන්නේ 58 අවස් වැය කරලා තියෙනවා කියලා. හරි, ඊට පස්සේ QA ඉන්ජිනියර් ඩිවලපර් ඒගොල්ලන්ට රිමේනින් වර්ක්, ඒ කියන්නේ අපි දැන් මෙයාලට මෙයාලගේ තාම වැඩේ පටන් අරගෙන නැහැ, මෙයාල වැඩ කරන්න තව තියෙනවා. මේ මැනේජර්ගේ ඇත්තටම එයා මැනේජර්ගේ වැඩ කරලා තියෙන්නේ මේ ප්‍රමාණයට කරේ, ඒ ටික කරලා ඉවරයි. මේ තව කරන්න තියෙන ප්‍රමාණය මේ තැමිලි පාටින් තියෙන්නේ ඒ තව තියෙන ප්‍රමාණය. හරිනේ, ඒ විදිහට අපිට සාමාන්‍යයෙන් ප්‍රොජෙක්ට් එකෙන් ඒ කියන්නේ අපි හදපු ප්ලෑන් එකේ සමරියක් විදිහට, ඒ කියන්නේ අපි කරලා තියෙන මොන ටාස්ක් ටිකද, තව ඉදිරියේදී කරන්න තියෙන මොන ටාස්ක්ද, එහෙම කියලා සමරියක් අපිට බලා ගන්න පුළුවන් මයික්‍රොසොෆ්ට් ප්‍රොජෙක්ට් එකේ මේ රිපෝට් කියන ෆීච එක යටතේ. ඒ රිපෝට් කියන ෆීච එක යටතේ මීට අමතරවත් අපිට රිපෝට් කිහිපයක්ම බලා ගන්න පුළුවන්. හරි, එහෙනම් අද අපි වීඩියෝ එකෙන් කතා කරේ ක්‍රිටිකල් පාත් එකක් කියන්නේ මොකද්ද. ක්‍රිටිකල් පාත් එකට වීඩියෝ පාත් එකේ අපිට මොකක් හරි ටාස්ක් එකක් කරලා ඉවර නම් ඒක එක්ස්ටෙන්ඩ් කරාට පස්සේ වෙන විදිය, ක්‍රිටිකල් පාත් එක වෙනස් වෙන විදිය, ටයිම් එකක් අනුව ඒක දින වැඩි කරාට පස්සේ ක්‍රිටිකල් පාත් එක වෙනස් වෙන විදිය, අපිට ඕන ටාස්ක් එකක් දැන් සම්පූර්ණ කරා නම් ඒක සම්පූර්ණ කරන්න මොනවද ෆීචර්ස් තිබුණ මෙතන ආයම පෙන්නුවත් එහෙම මෙතනින් ගිහිල්ලා ගන්චාට් එකේ ගිහිල්ලා මෙතන ටාස්ක් එකේ අපි මෙතන මේ තියෙනවා ටාස්ක් කියන බායික මෙනු බායිකේ තියෙනවා මෙතන ෆීච එකක්. ඒකෙන් අපිට මේක ටාස්ක් එකක් ඉවරයි නම් මෙතන දාන්න පුළුවන්. 100% නම් මෙතන හරි ලකුණක් වැටුණා. මෙතන 100ට අනිත් ඒවා 100ට අඩුවෙන් ඒවා මෙතනින් තද නිල් පාටින් ඒ අඩුවෙම මෙතන පෙන්නනවා. තේරුණාද? හරි, ඊට පස්සේ අපි කතා කරේ අන්තිම වශයෙන් රිපෝට් එකක් කියන්නේ මොකද්ද. ඒ රිපෝට් වර්ග ගොඩක් තියෙනවා. සාමාන්‍ය ප්‍රොජෙක්ට් එක සමරියක් තමයි රිපෝට් එකකින් අපිට බලා ගන්න පුළුවන්කම ලැබුණේ. අයියලුවනි, එහෙනම් ඔයාලට මේ වීඩියෝ එකෙන් යමක් දැනගන්න ලැබුණා නම් වීඩියෝ එක ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. අපි තවත් තරෝටෙක් වීඩියෝ එකක් සමගින් හමු වෙමු. ස්තුතියි හැමෝටම. එහෙනම් සුබ දවසක්.